අයිබවන් සුබ උදෑසනක්. දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන්. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගමැති ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පිරිස නාම යෝජනා පත්‍රවලට අත්සන් තබයි. කොරෝනා වෛරසය වත්මන් රජය හැල්වට ලක් කළා. සජිත් කියයි. රට ජාතිය ආගම සහ පරිසරය ආරක්ෂා කිරීමට ශක්තියක් ඇති තරුණ පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ආදිවාසී නායකයාගෙන් ඉල්ලීමක්. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණය සඳහා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම ඊයේ සිදු කෙරුණා. ඒ විජේරාම පිහිටි නිල නිවසේදී. මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකයන්ද සිය නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබීම ඊයේ සිදු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන මහමැතිවරණය සඳහා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සුබ මොහොතින් සිදු කළා. ඒ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුරුණෑකල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා. එමෙන්ම මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ුණා. අග්‍රාමාත්‍යවරයා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව අනෙක් දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා භාර දෙනු ලබන නියෝජිතයන් හා දිස්ත්‍රික්ක නායකින් නාම යෝජනා පත් සඳහා අත්සන් තැබීම සිදු කළා. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා දිනේෂ් ගුණවර්ධන, ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ප්‍රසන්න රණතුංග, කළුතර දිස්ත්‍රික්කයේ සඳහා රෝහිතා බේගුණවර්ධන, රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා වාසුදේව නානායක්කාර, මාතර දිස්ත්‍රික්කයේ සඳහා දලස් අලහ පිරුම, ගාලේ දිස්ත්‍රික්කයේ සඳහා රමේෂ් පතිරණ, මොණරාගල දිස්ත්‍රික්කයේ සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා මහින්දානන්ද අලුත්කමගේ, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ආරුමුගන් තුණ්ඩමෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා නාමල් රාජපක්ෂද මෙහිදී නාම යෝජනා පත් සඳහා අත්සන් තැබීම සිදු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 17ක දිස්ත්‍රික් නායකයෝ විතරයි අද මේ නාම යෝජනා පත්‍ර අත්සන් කරන්නේ. කොහොමද විශ්වාසයක් තියෙනවද නිදහස් පක්ෂය ගැන? මොකද ඡන්දේ අරගෙන යයි කියලා අපි තාම වගකීමෙන් ඔබට එකක් කියන්නම්. මේක පුරෝකතනයක්. සමානුපාතික මැතිවරණ ක්‍රමයේ යටතේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා වූ ජයග්‍රහණය තමයි මැතිවරණ ඉතිහාසයට එකතු වෙන්නේ දැවැන්තම ජයග්‍රහණය විතර වාර්තා වෙනවා. ඒක ඉස්තරයි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ඇතුළු කණ්ඩායම නාම යෝජනා අත්සන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම අත්සන් කරා. සියලු පක්ෂ නියෝජනය වෙන්න අත්සන් කිරීමක් සිද්ධ වුණා. ඒක හොඳ තත්ත්වයක්. ඔබතුමාලා මීට පෙර 130ක් ඉල්ලලා තිබුණා. ඒ ප්‍රමාණය ලැබුණාද? තාම මේ පිළිබඳව සාකච්ඡා යනවා. ඒව ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ අපිට ඒ ගණන් හිලව් සමහර තැන්වල අපිට 60-70 දෙන්න එක තැනුත් තියෙනවා. ඒව අපිට විසඳ ගන්න පුළුවන්. අපි අභ්‍යන්තර ගැටලුවක් ඇති කරගෙන ජනාධිපතිතුමාගේ ශක්තිය දුර්වල කරන්න කිසිත් අපේ බලාපොරොත්තුවක් නෑ. නමුත් දයාසිරි ජයසේකර මහත්මයා සඳහන් කරන්නේ විවිධ කෙනෙහිලිකම් සිද්ධ වෙනවා. සිත්ඇවුලෙන් කතා කරන්නේ තුමා. නෑ, ඉතින් අපි දේශපාලඥයෝ ඒවා විඳ දරා ගන්න අවශ්‍යයි. නැත්නම් දේශපාලනය කරන්න බෑනේ. සියලු දේ සුභවාදී වෙන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වාසයක් නෑ කියලා තාම ඔහුට පාර්ශවයෙන් කතා වෙනවා. ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් එහෙම කිව්වේ නෑනේ. ඒ අතින් ඉන්න කට්ටිය ඉතින් විවිධ දේවල් ඔය ඡන්දේනකොට මනහපේනකොට ඔය දැන් කියන ඒවා නෙමෙයි. හේතයන් නිසා තම ගොඩාක් ඒවා ගියා. ඒක අපේ ප්‍රශ්නයක්. මෛත්‍රී මහත්තයා මොදිත්ින් පණිනකත් නෑ. අපි කවදාවත් පණින්නේ නෑ. අපි දේශපාලනේ තීන්දුව ගන්න ප්‍රතිපත්තියක්. දයසිරි ජයසේකර මහත්මයා අද පැමිණ සිටියේ නැහැ. එතුමා යම් ජයසේකර මහත්තයා තමයි ඉස්සෙල්ලම ආවේ. එතුමා යම් විවේචනයක් කරා. එතුමාට කෙනෙහිලිකම් සිද්ධ වෙලා තියෙනවා. එතුමා එදත් විවේචනය කරා. එතුමා එදත් හිටියා. එදත් විවේචනය කරා. අදත් ඉන්නේ. එතුමාගේ ඉතියේ තියෙන කනගාටුකම ප්‍රකාශ කරන එක එතුමාගේ අයිතිය නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. සමගි බලවේගී අභියෝගයක් නෙවෙයි. ඒක කිසිම සමගියක් නැහැ නේ. බලවේගිකුත් නැහැ. ඒ හින්දා අපි විපක්ෂයේ දිහා බලලා විපක්ෂ දුර්වල කළ දේශපාලනය කරන්නේ නෙවෙයි. අපි ප්‍රතිපත්තික ජනතාවත් එක්ක දේශපාලනය කරන්න ඇති. ජනතාවාදී ප්‍රතිපත්තික අපි ඉන්නවා. අපි ජනතාව අපේ ප්‍රතිපත්තිය අනුගම විශ්වාස කරලා ඒ සඳහා අන්දේ ලබා දෙයි කියලා. ඔබතුමා විශ්වාස කරනවද 3/2ක බලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා? අපිට බහුතර බලය ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් නෑ. අපි උත්සාහ කරනවා 3/2ක බලයක් හෝ ඊට ආසන්න බලයක් ලබා ගන්න. සියලුම ප්‍රගතිශීලී බලවේගයන් එක රාශී වෙමින් කැඩි බිඳී විසිරී තිබෙන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළා 3/2ක බලයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීමට සියලු දෙනාම එක්සත්ව එක්සිත්ව කටයුතු කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබෙන්න තියෙන පූර්ණ දායකත්වය
අපි ලබා දුන්නා. ඔබතුමාලගේ නායකත්වයේ මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාස නැහැ කියලා සමහර චෝදනා කරනවා. එක් එක්කෙනාගේ එක් එක්කෙනා මත තියෙන පුළුවන් සමහර කෙනෙකුට කියනවා මාත් විශ්වාස නැහැ කියලා. පුද්ගලිය වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ වැඩපිළිවෙල ආ රට ඉදිරියට ගෙන යාමට කළ යුත්තේ කුමක්ද කියන එක මිසක් සතුරාට ආයුධ දෙන එක නෙවෙයි කාගේ හරි පරිණත දේශපාලනේ නැති අය තමයි විවිධ දේවල් කියලා සතුරාට ආයුධ අපයන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි මේ ප්‍රශ්නයක් නෑ. මෛත්‍රීපාල මහතාට ගෑවිච්ච කාරණා මට බටියත් එක කොට ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විනාශ කරා ඒ ප්‍රශ්නේ මට තියෙනවා. ඉතින් ඒ නැතුව හැබැයි නායකත්වය තීන්දුව කරන් පස්සේ තුමා අපේ තරණය කරනවා කියලා ඒක ඒ ප්‍රදේශීය ජනතාවගේ ප්‍රශ්නය. ඉතින් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මගේ ගැටුවක් නෑ. බයක් තියෙනවා දැන් මේ පණිවිඩ කියලා. ඒ අවධානම අපිට තියෙනවානේ ඒ අවධානම ගැන තමයි මම රටට කියන්නේ. අසාධාරණයක් වෙන්නේ නැද්ද ඒකේ? දැන් බහර වාග් ප්‍රහාරවල ලීලා වෙනවානේ දැන් දෙපැත්තේ. එතුමා කොහොමද දිනල අපේ මයින්ද මහත්තයයි පෞලයාය ගැන කියපු දේවල්. ඌ යනවානේ Facebook වල බලන්නකෝ. අපි ඒ මට්ටමට තාම කියන්න ගත්තේ නැහැ. දැන් අද ඇවිල්ලා හිටිය ඔබතුමත් එක කතා කරාද? hina වුණාද? මූණ බැලුවද? මාත් එක හරි යාළුකම hina වුණා. ඔබතුමා hina වුණේ නැහැ. නෑ අපි දෙන්න hina වුණා. COVID-19 වෛරසය පිළිබඳව වත්මන් රජය කිසිදු සැලකිල්ලක් නොදක්වූ බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද වන විට COVID-19 කොරෝනා වෛරසය බරපතල ප්‍රශ්නයක් ජාත්‍යන්තරයේ අපේ රටේ ගැටලුවක් හැටියට නිර්මාණය වෙමින් පවතී. COVID-19 කොරෝනා වෛරසය ගැන මම කතා කරන්නට පටන් ගත්තේ පෙබරවාරි 5 වෙනිදා මේ අවුරුද්දේ පාර්ලිමේන්තුවේ 27-2 යෝජනාව යටතේ. ඒ ප්‍රශ්නය සමහරෙක් විහිළුවට ලක් කරා. නිකන් සැහැල්ලුවට අරගෙන මේක ගැන වැඩි අවධානයක් යොමු නොකරා නේද කියන එක මම අහන්නට කැමතියි. මම බොහොම කනගාටු වෙනවා එදා මේ තීන්දුව බරපතල ලෙස සාකච්ඡාවට නොගැනීම ගැන. පහුගිය කාලේ බොහොම උනන්දුවෙන් විශේෂයෙන්ම මැතිවරණ කාලේ රටේ ජනතාව විදේශීය රැකියා කරන ජනතාව හැඳින්වුවේ රට විරුවන් හැටියට. ඒක කිසි වරදක් නැහැ. වචන පරිසමාප්තාර්ථයෙන්ම රටවිරුවන්. එදා රටවිරුවන්ට බොහොම කනගාටුවෙන් හෝ කියන්නට ඕන මේ කොරෝනා ප්‍රශ්නය තුළ අද සලකන්නේ කරදරකරුවන් හැටියට. කිසිම සැලැස්මක් නැහැ. කිසිම වැඩපිළිවෙලක් නැහැ. කිසිම යාන්ත්‍රණයක් නැහැ. කොහෙද යන්නේ මල්ලේ පොල් ක්‍රමවේදයක් තියෙනවා. අපේ රටවිරුවන්ට හිරිහැර කරන. අපේ අනිවාර්යම රෝගීන් හැටියටමයි සලකන්නේ. කිසිම පරීක්ෂණයක්වත් කරන්නේ නැහැ. ජන සමාජයෙන් කොන් කරන. මම දැක්කා ඒ පිට රටින් ආපු අපේම රටේ පුද්ගලයෝ ගණනාවක් කියනවා බලන්නකෝ මේ නිරෝධායන වැඩසටහනට 7500කුත් අපෙන් අය කරනවා නේද කියලා. විරෝධතාවය ආවෙන් පස්සේකින් අර හෙට මෙහෙට කතා කරලා 7500 හකුලා ගන්න. අපි හැමෝම දැක්කා සූට් කේස් පැක් කරගෙන එනවා ඡන්දෙ දෙන්න. විශාල ප්‍රමාණයක් පිට රටින් ආවා. ඒතර ඡන්දෙ දෙන්න එනකොට හොඳ සැලකිල්ලක් ලැබුණා. ඒතර ඒ රටවිරුවන්ම අපේ රටට දැන් එනකොට ලබා දෙන සැලකිල්ල මොකක්ද? මම කියන එක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. මං කියන රජයට වහාම මේ 7500 හකුල ගන්නට ඕන. එහෙම 7500ක් අය කළ යුතුයි කියන එක කවුද නම් කරේ? ඒ පුද්ගලින්ට විරුද්ධව වහාම නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නට ඕන. COVID-19 වෛරසය පිළිබඳව පවතින තත්ත්වය සැලකිල්ලටගෙන මෙරටට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපීමට ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂකංශ කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමත් ඔවුන්ගේ තාක්ෂණික සහ ඔවුන්ගේ දැනුවත් වීමත් ත්‍රිවිධ හමුදාවේ තිරින්නා වූ ඒ සම්බන්ධව දැනුවත් අයවුලුන් සමග මේ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග රටක් විදිහට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ වෙනකොටත් ඒ සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය වැනි දැනට මේ වෛරස ඉතාමත්ම තදින් පැතිරුණු රටවල් වලින් එන ශ්‍රී ලාංකිකයන්. ඔවුන් ශ්‍රී ලාංකිකයන්, ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ අයිතිය තිබෙනවා. එනිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම කොයිම අවස්ථාවකත් ඔවුන්ව අපිට ප්‍රතික්ෂේප කරන නොහැකි ඔවුන් ශ්‍රී ලාංකිකයන් නිසා. එනිසා ඔවුන් පැමිණීමේදී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුනුත් ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකාවේ 20 මිලියන 22ක් වූ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂාවත් විනිම විශේෂයෙන් ජාතික ආරක්ෂාව මහජනතාවගේ ආරක්ෂාවත් වෙනුවෙන් ගන්නා වූ සියලු ක්‍රියාමාර්ග මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඉතාමත්ම කෙටි කාලයක් තුළ එම අවශ්‍ය යටිතල පහසුකම් සූදානම් කරලා ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ත්‍රිවිධ හමුදාවට තිබෙනා වූ සම්පත් දායකත්වය වේගයෙන්ම යටිතල පහසුකම් එම ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් බලා ගැනීමටත් ඔවුන්ට පුළුවන් පහසුකම් ලබා දීමටත් අවශ්‍ය පහසුකම් සලසවා දෙනවා.
වත්මන් රජය ඉදිරි මහමැතිවරණය කල්දැමීමට කටයුතු කළහොත් එය සමගී ජනබලවේගය සමග තරඟ කිරීමට පවතින බියක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මහතා මේ බව පැවසුවා. දැන් සමහරු කියන්න පටන් ගෙන තියෙනවා මේ මැතිවරණේ කල් දාන්න ඉඩ තියෙනවා කියලා. දැන් මට හිතෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා අද සුබ මොහොතින් අත්සන් කළා අද රැයට කිව්වොත් මේ මැතිවරණේ කල් දාන්න ඕනේ කියලා පුදුම වෙන්න හේතුවකුත් නැහැ. මේව තමයි ගේම්. මතක තියාගන්න මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඩීල් දේශපාලනේ. තවත් කණ්ඩායමක් ඉන්න ඔබතුමාලා දන්නවා. දැන් මේ පාරේම තව තැනක් තියෙනවා. එතන ඉන්න සෙනඟ ප්‍රමාණය මෙතන ඉන්න සෙනඟ ප්‍රමාණය දැක්කම මේ මැතිවරණයට මුහුණ දෙනවද නැද්ද කියන එකේ ලොකු අවධානමක් තියෙනවා. මේ පාර එක පාරක් තාර දාපු පාරක්නේ පාර වහලා. ඒ වගේ නැවතවතාවක් පාර වහලා තාර දාපු හොඳ තාර දාපු පාරට තාර දාන්න යන වැඩක් තමයි මේ පේන්න තියෙන්නේ. ඒ නිසා මෙතනදී අපි අවදානමට පෙර සූදානමක් කි. මේක එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න හදන උත්සාහයක් නොවෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සියලු බලමුළු එකතු කරලා හදන බලවේගය තුලින් මේ රටේ ආණ්ඩුවට සහ තවත් කෙනෙක්ට අභියෝගයක් වෙන්නට පුළුවන් වෙනවා. ඒ කෙනාගේ මම නම කියන්නේ නැහැ. මොකද ඒ නම අපි ඔක්කොම දන්න නිසා අපි එදා නොවැම්බර් 16 කියපු දේ ඊට ඉස්සෙල්ලා කියපු දේ මේ රටට වීමේ අවදානමක් තියෙනවා. හැබැයි ඒකයි මං කිව්වේ ජවනිකාවක් නැටුවද උදේ. ජවනිකාව තමයි නාමයෝජන අත්සන් කිරීම. අපි එතුමාට සුබපතන. හැබැයි ඕකෙන් පස්සේ එතුමන්ලා කටවහගෙන ඉඳලා අපි කිව්ව මැතිවරණ කොමසාරිස්සෙම කිව්වොත් එම් ප්‍රශ්නයක් තියෙනවා. මේ මැතිවරණේ තියන්න අමාරුයි මේ දවස් ටිකේ කියලා. හොඳට මතක තියාගන්න බලවේගයට බය එක. දෙවැනි එක මේ පාරෙම තියෙන අනිත් පක්ෂ කාර්යාලයේ රැකගැනීමේ බලවේගය දෙක. අනිත් එක ඇවිල්ලා ආණ්ඩුවේ අසාර්ථකම වැටීම. මේ පහුගිය මාස 3-4 තුල ලංකාවේ තේරුම් ගැනිලා තියෙන නිසා මොකක් හරි උප්පර වැට්ටියක් ගේමක් ගහන්න යන වාදෝ කියන අවදානම අපි කියනවා. මොකද මම ඒ කියුවේ අවදානට පෙර සූදානම හොඳයි. රට ජාතිය ආගම සහ පරිසරය ආරක්ෂා කිරීමට ශක්තියත් ඇති තරුණ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව ආදිවාසී නායක උරුවරගේ වන්නිලැත්තන් පවසනවා. ඒ මහියංගනේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ රටපුජ්ජේ තවම මේ රටපුජ්ජ ගැන ජාතිය ගැන ආගම ගැන සංස්කෘතිය ගැන හිතලාගෙන වැඩපුජ්ජ මන්තු කරන කට්ටිපුජ්ජ මාම කෙච්චක් අඩු තැනයි. ඉතින් මේ අවස්ථාවේ ඇත්තටෙනෙම්ම මේ කාලමැච්ච මන්දු වෙනකොට හොඳවාගේ ජනාධිපති හුරා හොඳවාගේ තීරණයක් මන්තු කරගෙන ඉදිනවා අලුත්තෙනෙන් කණ්ඩායම මේ රට පාලනයට මන්තු කරගන්න ඕන කියන එක. දැන් මේ මංගච්චපු කාලමැච්චවල ඇයිරුකුලට මන්තු කරනකොට හැම දවස් පුජ්ජම කතා දමන්නේ හොරතන මංකොල්ල දූෂණේ බීෂණේ කියන එකම ගැන තමයි කතා දමන්නේ. චිනවා රට පොජ්ජට මන්දු කරන්න තිබෙන්නේ මොන එකද? බඩු පොජ්ජල් කොයි වාගේද? තෙල් පොජ්ජල් කොයි වාගේද? මේතනවල ගණන් පොජ්ජ කොයි වාගේද? ඒතනවල ගැන සාකච්ඡාවක් මන්දු කරන්න තරම් කාලමැච්චක් උදේ හොරතන ගැන කතා දමන්න. මේ රට පොජ්ජේ රඳන මිනික් ගජ්ජුන්ට හොඳවාගේ අවස්ථාවක් මෙතන. මෙතනේදී තේරුම් පොජ්ජ මන්දු කරගන්න ඕන රට ජාතිය ආගම පරිසරය ආරක්ෂාතන මන්දු කරන තැනමක් කල්පනා පුජ්ජ මන්දු කරලා වැඩ පුජ්ජක් මන්දු කරන්න සත්‍යයක් තිබෙන අර හිතවතල ඇත්තන්ට යාළුවල ඇත්තන්ට නෑදෑයල ඇත්තන්ට කියලා කොදෝවිලා තරුණ කැකුලියෝ මේ වැඩ පුජ්ජක් මන්දු කරන මිනික් ගජ්ජේ කතිරෙන් තේරුම් පුජ්ජ මන්දු කරගන්න කියන පණිවිඩය මේ ඇත්තෝ කතා දමනවා. එම පුවතත් සමගින් අපගේ උදැස්සන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.